ආණ්ඩුවට සම්බන්ධ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊළඟට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා Facebook භාවිතය පිළිබඳව ඍජුව Facebook තහනම් කරනවා කියන වචනය ඒ දෙපළම කිව්වත් ඒ අදහස ගැල්පෙච්ච ප්‍රකාශ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කියවුණා ළමා සංවර්ධනය සහ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරලියද්ද විශේෂ නීතියක් අඩුමින් ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය උතුරු කරන්න බලාපොරොත්තු වෙනවා. මාස දෙක ප්‍රකාශන කාලයේදී විවිධ ආකාර මේ සීවිනසා ගැනීම සිද්ධ වුණා. ඒ අතරින් හතරක් විශේෂ ඉස්සලම ගත්තොත් පාදුක ප්‍රදේශයේ විවාහක කාන්තාවක් සීවිනසා ගැනීම පස්සේ මෑතකදී වඩා ආන්දෝලන තුරුදුන්නු කරුණාකර පොතලාවල දුහලේ මිනුෂායි මන්දි 16 වන ශිෂ්‍යාවගේ මරණය ඊට පස්සේ එල්බීටී පිටිගාල දිනුෂිතා කන්නංගර වසර 19යි එයාගේ මරණය සහ දැන් පොල් පිටිගම ප්‍රදේශයේ සිසුවියක් එෆ්ඩීඑන් ටෙලිෆෝන් එක දුන්නේ නැහැ කියලා සිසුන් සාගන්න විදිහ තමයි මාධ්‍ය වාර්තාවල තිබුණේ. ඊට දැන් මේ මරණ හතර යොදාගෙන Facebook තහනම් කරන්න නීති හදන්න එක දැන් වාරණල කරන්න නීති හදන්න අඳුර කටු කරනවා. දැන් Facebook එකට කලින් ගැහැරුණම ක්‍රිමිනමයි තමන්ගේ මිතුරු සම්බන්ධතා සහ ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන ගියේ කොහොමද? Facebook එකට කලින් උත් ව්‍යාපාරුණා Facebook තර 2004 ලංකාවතර 2007 දී ලංකාව දැනට ලෝකයේ සමස්ත සීදිනසා ගැනීම වලින් 11 වෙනි ස්ථානයේ ඉන්නවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට 4000කට වැඩි ප්‍රමාණයක් සීදිනසා ගන්නවා. ලංකාවේ සීදිනසා ගැනීම වලින් තරුණ සීදිනසා ගැනීම ලෝකයේ 5 වෙනි ස්ථානයේ ඉන්නේ. ඒකෙත් විශේෂයෙන්ම තරුණ ගැහැණු ළමයි සම්බන්ධව ගත්තොත් තරුණියන් සම්බන්ධව ගත්තොත් අවුරුදු 10ක් 19ක් 20ක් 29ක් අතර කියන්නේ මේ කාණ්ඩ දෙකෙන්ම ලෝකයේම දෙවනි ස්ථානයේ වැඩිම සීදිනසා ගැනීම කරන ලංකාව. සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ 4000ක් මරණකොට 80000ක් අවුරුද්දකට ඇතුළත සීරිවිනසා ගන්න උත්සාහ කරනවා. 400000කට වැඩි නිසා සීරිවිනසා ගන්න හිතනවා. ලංකාවේ සීරිවිනසා ගැනීම වලින් තරුණ සීරිවිනසා ගැනීම වලින් අපි එකක් කියනවා 75% සිද්ධ වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශ. ඊටාලම හිලෝ තියෙන්නේ දැන් මේ Facebook තහනම් කරන නීති ගේනවා කියන තිස්ස කරාලියත් ඇමති. මේ තියෙන්නේ තිස්ස කරාලියත් ඇමති කියලා Facebook. තමගේ අමාත්‍යංශයෙන් Facebook වෙබ් අඩවියක් අපේ ජනතාවට ඉල්ලා සිටිනවා. ආණ්ඩුව මේ හොඳ මුණ දෙන්න ඔබේ දරුවා ආරක්ෂා කිරීමේ මුණ දෙන්නගෙන Facebook තහනම් කරන්න කටයුතු කරන එක විරුද්ධ වෙන්න ආණ්ඩුව ඔබේ දරුවා ආරක්ෂා කිරීමට කරනවා නම් කරන්න තියෙන පළවෙනි දේ තමයි ලංකාවේ මේ කුඩු ගංජා එතනෝල් කැසිනෝ මෙන්න මේ වගේ සමාජ අපචාර ව්‍යාප්ත කරන මේ පාලනය මොකක්ද කියලා තේරුම් ගන්න ඉල්ලීම තමයි කරන්නේ. ඒ නිසා මිනිසුන්ගේ දුක ඇතරම නැද්ද මේ සමාජ අනුභූතිය නිසා සීලිනසාගත්ත මේ තරුණියන් අතර දෙනා ඒ ඔවුන්ගේ දුක සහ දෙමව්පියන්ගේ දුක පාවිච්චි කරලා Facebook තහනම් කරන්න යනවා කියන්නේ ඇත්තම මේ මලමිනි විකුණාගෙන කෑමක් කරන්න හදන මේ ආණ්ඩුව